ආයුබෝවන් යාළුවනේ මේ ඉන්නේ ගල්මඩුව විහාරය අද හඳුන්වන කුණ්ඩසාලේ තියෙන එදා අංජන මහ රජතුමාගේ රාජ ගෘහය නැත රාජමාලිගය සමහර අය කමෙන්ට්ස් දාලා තිබ්බා මේකේ ගල් ගැලුවම ඇඟට කඩන් වැටෙන්න තමයි කීර්තිසි රාජසිංහ රජුරුවන් උග ඝාතනය කරන හදපු උගුලක් හැටියට තමයි හැඳින්වෙන්නේ ඉතින් මේකේ කොහොමද මේ ගල් ගලවන්නේ මේ ගල් හරි පුදුමාකාර විදියට අලවලා තියෙන ප්ලාස්ටර් කරලා මේවා දැන් දාන සිමෙන්ති වගේ නෙමෙයි මේ ගල් එකිනෙක උණු වෙලා මේ ප්ලාස්ටරින් එකතු වෙලා තියෙනවා තාමත්ම ශක්තිමත් අර බලන්න අර අඩි 3ක් විතර පළල ගල් කුට්ටි ඒ වගේම ඒ බිත්තියේ පළල එහෙම තියෙද්දි මේවා කොහොමද ගලක් ගැලුවම ඇඟට කඩන් වැටෙන්නේ. පුළුවන් නම් ඔය කියන කට්ටිය ඇවිල්ලා මේකේ ගලක් ගලවලා පෙන්නන්නකෝ ඇඟට කඩන් වැටෙන විදිහට හදලා තියෙන්නේ කියලා. ඉතින් මේක දිහා බලලා මෝඩ කතා කමෙන්ට්ස් කරන්න එපා මේකේ. ඊළඟට තමයි මේ තියෙන්නේ ජනෙල්. මේ සියල්ලම ජනෙල්. එතකොට මේ තියෙන්නේ ෆවුන්ඩේෂන් එක. එතකොට ෆවුන්ඩේෂන් එකෙන් මේ හැරි ඉඳන්ම තියෙන්න ඕනේ ඇතුළත බිම. ඇතුල් පැත්තේ ඒ වුණාට කීර්තිසි රාජසිංහ රජුරෝ මේක නැවත ප්‍රතිසංස්කරණය කරද්දී මේ ජනෙල් මට්ටමටම පුරවලා තියෙනවා දැන් උගලට බලා ගන්න පුළුවන් මේ ජනෙල් මට්ටමේ තමයි බිම තියෙන්නේ එතකොට දැන් හරිනම් තියෙන්න ඕනේ මෙන්න මේ හරි ඉඳන් මේවා දොරවල් නෙවෙයි ජනෙල් එතකොට සමහර අය කියලා තිබ්බා මෙච්චර තාකල් මේක කොහොමද තියෙන්නේ අනිත් ඒවා තියෙන්න එපයි ඔයනි ආකාරයට මේක විතර කොහොමද ඉතුරුලා තිබිලා නැහැ මේකත් ගරා වැටලා ඔක්කොම වෙලා මේ පුරාවිද්‍යාවෙන් නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා මේ තියෙන්නේ පුරාවිද්‍යාවෙන් ලකුණු කරලා ආවෝ නැවත එකතු කරපුවා හදපුවා මේ තියෙන්නේ ප්‍රතිනිර්මාණයක් කරලා තියෙන පුරාවිද්‍යාවෙන් මේකත් නරඹුම් වෙලා තියෙන්නේ ඒ නිසා මේක ඇවිල්ලාම බලලා තමයි අපි කියනවා ඇත්තද බොරුද කියලා තීරණය කරගන්න මේ පිළිතුරු වීඩියෝ එකක් කරන්න තමයි ආවේ කීර්ති රාජසිංහ රජුන්ට ඉස්සර වෙලා මේක තිබුණා මේක රාජකීය ගෘහයක් හැටියට නඩුම් වෙලා තිබ්බේ මේක පන්සලක් නෙවෙයි ඒ නිසා තමයි කීර්තිසි රාජසිංහ රජුරෝ තමන්ගේ අන්තපුරේ හිටපු නායකකාර වංශික ඒ දවිඩ බිසෝවරුන්ට වැඳ බුදා ගන්න කියලා කෝවිලක් කෙරීට හදලා තියෙනවා අර ඒක හදන්න තමයි අතනින් අර දෙවෙනි ඉදිකිරීම කරලා තියෙන්නේ උඩටට්ටුව ඉතින් කීර්තිසි රාජසිංහ රජුරෝ තමන්ගේ නායකකාර වංශික ඒ ද්‍රවිඩ බිසෝවරුන්ට වැඳ පුදා ගන්න මේක කෝවිලක් හැටියට නිර්මාණය කරන්න පටන් ගන්න තියෙනවා නැවත ඒ අංග එකතු කරලා ඒ තියෙන අරක අරවන් උඩින් තියෙන්නේ කෝවිල් සම්පදාය උඩින් තියෙන්නේ මේකයි අර උඩින් පේන එකයි ඉදිකිරීම දෙකක් කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන බත් පිට්ටු කන මිනිසුන්ට විතරයි ඒ යන්නේ පොතේ ගුරාලට තොම්පච්චි ඉගෙන ගත්ත මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ. ඒගොල්ල ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම එකට හදපු ගෘහයක් කියලා. එහෙම නැත්නම් කෝවිලක් කියලා. දැන් උඩ තියෙන වෙනම ඉදිකිරීමක් කියන එක බත් පිට්ටු කන ඕන කෙනෙකුට පේනවා. මෙතනට ඇවිල්ලා බලුවම පේනවා. අපි බත් පිට්ටු කන ඉඳලා තමයි අපි මෙහෙම කියන්නේ. මෙතනට ඇවිල්ලා අපි බලලා තමයි කියන්නේ. මෝඩකමට අපි කියන්නේ නැහැ. අපි නිකන් හොඳට හොයලා බලලා කියන කතා නැත්නම් අපි අර සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් අපි කිච වෙනෝනේ. ඉතින් පැහැදිලිව මේක තේරුම් අරගන්න. කීර්තිසි රාජසිංහ රජුරෝ මියගියේ මෙන්න මේ ගල් ඇකට ගණන් වැටලා නෙවෙයි. කීර්තිසි රාජසිංහ රජුරෝ මියගියේ අස්සයාගේ පිටේ වැටලා. නැතු මේක ගල් ඇකට වැටලා නෙවෙයි. අස්සයාගේ පිටේ වැටලා තුවාල වෙලා එයා මියගියා. එයාට මේක සම්පූර්ණයෙන්ම කෝවිලක් කරන්න බැරි වුණා. අතරමඟදී එයා මිය ගියා එයාට මේ කරගන්න බැරි වුණා මේ රාජගෘහයක් ඉදිකිරීම් ආකාර දෙකක් ඊළඟට මේ ෆවුන්ඩේෂන් එක තනි කර කළුගල් වලින් එකතු කරලා හදලා තියෙන්නේ මේ ප්ලාස්ටර් එක බලන්න මහා පුදුම ප්ලාස්ටර් එකක් මේක බදාමයක් දැන් සිමෙන්ති වගේ නෙවෙයි ඉතින් මේවා අනිත් එක කාදිනේ වෙලා මේවා දිරාගිය ස්වභාවයක් පේන්න තියෙනවා මේවා දිහා බැලුවම
ඊළඟට කීර්තිසිහ රාජසිංහ රජුරුව තවත් මේ විහාරස්ථාන ගොඩකට සේවය කරලා තියෙනවා අනුග්‍රහය දක්වලා තියෙනවා ඉදිකිරීම කරලා තියෙනවා ඒ ඉදිකිරීම කරපු තැන් වලට අපි ගිහිල්ලා බලපුවාම ඒවට සාපේක්ෂව මේක උගා පරණයි 1740 ගණන් වල ඉඳලා 80 ගණන් වල ඉඳන් තමයි කීර්තිසිහ රාජසිංහ රජුරුව රජකම් කළේ ඒ කාලේ ලන්දේසී ආක්‍රමණ තිබුණා ලන්දේසීන්ගේ ප්‍රශ්න තිබුණා ඒ තියෙද්දි මෙච්චර ලුකුවට මේ කළුගල් ගෘහයක් මාලිගයක් හදන්න පුළුවන් කමක් නැහැ කෝවිලක් හැටියට. යට මේ ගැටලු ගොඩාක් තිබුණා ඉතිහාසය හොයලා බලන්න. මේ තියෙන ෆවුන්ඩේෂන් එකේ කළුගල් උගා පැරණි. මෙතනට ආපුවම පේනවා මේව කාදිනේ වෙලා ගිහිල්ලා. රොතේරේ කවුරු හරි ඉන්නවා නම් නැවත නැවත 3-4 පාරක් මේක බලන්න. එතකොටවත් මොලේට පෑදේ මේ නොතේරෙන මිනිසුන්ට මේක කියන්නේ. එල බොදු ඉතිහාසයට ආදරය කරන අපේ අයට නෙවෙයි ඒගොල්ලෝ එක දන්නවා මේ කතාව. අමුතුන් ඒගොල්ලෝ කියන දේ අනිත් එක මේ එකම තැන කරකවනෝ කියන්න එපා. මොකද කොහෙන් පෙන්නුවත් එකම විදිහට තමයි මේක තියෙන්නේ. හතරස් මාලිගය කොහෙන් බැලුවත් එක විදිහට තියෙන්නේ. ඉතින් කොහොම බැලුවත් පේන්නේ ඔහොම තමයි. මේ තියෙන්නේ බිම පසු කාලිනව තවත් ප්‍රතිසංස්කරණය කරලානේ මේ තියෙන්නේ ටයිල් අලල මේ තියෙන්නේ ජනෙල් මේ දොරවල් නෙවෙයි මේ වටේට තියෙන්නේ මේ ජනෙල් තියෙන්නේ ජනෙල් ජනෙල් මට්ටම මේ එහෙනම් මේක තවත් යටට තියෙන්න ඕනේ උස මහත අය එදා හිටියේ ඉතින් මේක යටට තියෙනවා මේක පස්පුර වල උඩට උස්සලා තියෙන්නේ ඇතුළට එනකොටම මේ තියෙන මේ කාමරය රජතුමාගේ රාජකීය කටයුතු වලට යොදා ගන්න ඇති කියලා තමයි විශ්වාස කරන්න වෙන්නේ හමු වී ගාමත්ම හාස්‍ය ජනක විදියට අහලා තිබුණා මේ තනි කාමරේද මුළු රජ පවුලම හිටියේ කියලා. ඒකට උත්තරේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා. මේ තියෙන මහනුවර තැපල් කන්තුර 1800 ගණන් වල සුද්ධු හදලා තියෙන මහල් හතරක මන්දිරයක් මේ බිම ඉඳන් උඩට තියෙන තනි ගස් වලින් තමයි මෙවැනි ආකාරයට කණු නිර්මාණය කරලා තියෙන මහල් හතරයි ඕනම කෙනෙකුට ඇවිල්ලා බලා ගන්න පුළුවන් මහනුවර තැපල් කන්තෝරේ වීඩියෝ කරන්න දෙන්නේ ලද අවසරයකින් ඉක්මනටම වීඩියෝ කරගත්තා මෙවැනි ආකාරයට තමයි ඒ මාමායා දේවියගේ ඒ උත්තමාවියගේ මහා ගෙදර මහල් නිවාසයක් හැටියට එදා නිර්මාණය කරලා තියෙන්නේ නැතුව තනි කාමරයක මුල් රජපෞලම ඉන්න අරවැනි විශාල ගල්බිත් යොදාගෙන නිර්මාණයක් කරන්නේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වාසය කිරීමට උඩ තට්ටුව උදාගන්න ඇති මේක උඩ තට්ටුවකට ගිහින් තියෙනවා කොහොමද මෙච්චර පල්ලට බිත්ති බැඳලා මේ මට්ටමේ තියාගන්න සම්මතේ කියන පරිදි මේක කෝවිලක් හැදුවේ කීර්තිසිහ රාජසිංහ රජු අපි බලමු කවුද මේ කීර්තිසිහ රාජසිංහ රජුරෝ කියලා 1604 1635 අතර මහනුවර රාජධානිය රජකම් කළා සෙනරත් කියලා අපේ රජ කෙනෙක් ඒ රජතුමාට අපේ මීමිත්තිනියෝ එහෙම නැත්නම් කිරියාචිලාගේ හැඩයි වැඩයි මදි වෙලා ඉන්දියාවෙන් ගේන ගත්ත තමන්ට භාර්යාව. එතනින් තමයි මේ මහනුවර රාජධානිය ඉන්දියානු ද්‍රවිඩ නායක්කාර වංශිකයන්ට යන්න පටන් ගන්න මුගලාරම්භයක් වෙන්නේ. ගත්ත ඉන්දියානු නායක්කාර වංශික ද්‍රවිඩ භාර්යාවන් ගෙන්වන වැඩපිළිවෙල දෙවන විමල ධර්මසූර රජතුමාගේ පුතා වෙච්ච සී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. එව නැත්තම් කුණ්ඩසාලේ කුමාරයා. මේ කුණ්ඩසාලය මේ මාලිගය ආශ්‍රිතව ජීවත් වෙච්ච. පසුව තමයි මේ ගල්මඩු විහාරය වුණේ. කුණ්ඩසාලේ කුමාරයා හෙවත් සී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජතුමාත් ඉන්දියාවෙන් අර එවැනි ආකාරයට භාර්යාවක් ගෙන්න ගත්තා. බිරිය නායකාර වංශික උඩු මලේ දේවි හැටියට තමයි හඳුනලා තියෙන්නේ මෙම සී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජතුමාට දරුවන් හිටියේ නැහැ
ඊට පස්සේ රජකමටපත් කරේ අර ඉන්දියාවෙන් ගෙනාපු නායකාර වංශික දෙවිඩ ඒ දේවියගේ සොහිවරා සී විජේ රාජසිංහ නමින් ඔහු රජ වුණා. ඔහු තමයි ලංකාවේ පළවෙනි නායකකාර රජු හැටියට හඳුන්වන්නේ. Kaya mula asli lah itu ya pura itu dia saksi. Tinggal HCP bail kena langkahnya paling ini nidang hora. Saat ini ketik ke itu buat anit suatu ke itu ialah langkah itu yang saya tukurkan kerana nidang tiga orang kerang giam pasi. Ego lo liela kerana hadirlah dunnu pura vidya kena ramu itu ini kena mula asli hanya අවශ්‍ය නැයි අපි යන්නේ නැ අපිට ඇඟට දැන හිතට දැනෙන සහ ඓතිහාසික කරුණු සෙල්ලිපි ළඟට ගැළපි ඉතිහාස කරුණුත් එක්ක ගත්තම මහනුවර බඹරගර තෙල්දෙණියේ සිද්ධාත් කුමාරයා ඉපදුනේ සිද්ධාත් ගෞතම කුමාරයා ඉපදුනේ එතන ඉඳන් මෙතනට සුද්ධ අදු පාරවලින් ගතු කිලෝමීටර 14ක් විතර එදා තිබ්බ පාරවල් නෙවෙයි සුද්ධගේ පාරවලින් ගත්තොත් ඒ ගාන සුද්ධ පාරවල් හදලා වෙනස් කරානේ නැත්නම් ඊටත් වඩා ළඟයි ඉතින් ගැප් වෙලා හරපාන්න දේවාපියන්ගේ ගෙදර අම්බලමක් ඉන්න බෑනේ මේකත් ඉතාලමක් සුකෝපු භෝගි දාමත්න සවපහසු ආකාරයට තියෙන රාජමාලිගයක් වෙන්න ඕනනේ අම්බලමකට එන්නේ නෑනේ එහෙනම් ඒක තමයි මේ ඉන්දියාවේ පුළුවන් නම් ඉන්දියාවේ මහාමායා දේවියගේ ඒ දේවාපියන්ගේ රාජමාලිගය පෙන්වන්නකො කොට මිසර වෙන මොකද මහා ගෙදර නැත්නම් දේවාපියෝගාවට යන්නේ අම්බලමකට නෙමෙයිනේ. දැන් ඉන්දියාවේ පුරා විද්‍යාවත් කණින්නම් කියන සුද්දයි ජේම්ස් පීස්ෙප් අර හොරසෙල්ලිපිකාරයා ඇන්ටන් ඇලොයිස් පියරේ උන් ඔක්කොම එකතු වෙලා තමයි මේ පුරා විද්‍යාවයි ඉතිහාසයයි ලියලා තියෙන්නේ. ඉතින් මේ වගේ පල්ලු හොරුන්ගේ පුරා විද්‍යාවයි ඉතිහාසයයි එක අපිට ගණ දිනුවක් නැහැ. ඒ නිසා ඒ මූලාස වලින් මේක මයින් නෙන්න එපා. අපෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. සුදු ලංකාවල් ගත්තෙත් ආසියාවල් ගත්තෙ මේ අපිට කරන්න නෙවෙයි. මේ ඔක්කොම විකෘති කරගෙන උන් පොට්ටිනි ගහගෙන aran යන්නේ. ඒක මුලින් තේරුම් අරගන්න. සුදු ඇතිනකන් අපි ආසියානු සංස්කෘතිය විනාශ කරලා අපේ හැම දෙයක්ම උන් පොටිනි ගහලා aran යද්දි ඉතුරු සුම්බුන් ටික එකතු කරලා හදපු අටමගලේ තමයි ඔය බෙල් පාටිය ලංකාවේ. ඉතින් ඒ ඇසුරින් අපෙන් විස්තර අහන්න එපා. මෑත ඉතිහාසයේ කතාව තමයි ඔය තියෙන්නේ කීර්තිසිංහ රාජසිංහ රජුරු හැදුවයි කියලා ඔය තියෙන කතාව තමයි මෑත ඉතිහාසය. ඉතින් මේ ගල් මේවා බැලුවම පේනවා කීර්තිසිංහ රාජසිංහ රජුරන්ගේ තවත් ඉදිකිරීම් එක ගත්තම මේ මහනුවර තියෙන හැම පන්සලකම අනුග්‍රහය දක්වලා තියෙනවා. මේ තියෙන්නේ පිටුපස තරසන. පිටුපස උනොත් ඇතුළේ එන්න දොරටුවක් තියෙනවා මේ විදියට. පළවෙනි වීඩියෝ එකේදී ඒක මග ඇරුණා. මේ සම්පූර්ණයෙන්ම ගල් මාලිගයක්.
ada udah ini kirim kadi itu dia belum terima, dewi itu tuh kita gihin tino. Dewi ini ho, tunggini tuh alat. Anitkar ne damai, Anjana Maharajatumage Raja Mahisikawa nama Lumbini hewat Yasodhara misak, api oye kiyana Siddhartha Gautama Kumarayage deviya Yasodhara nevey. Itihasaye hara ausanakota Yasodhara devinnansellage namin, Yasodhara namin hatara denek gana kiyawenawa kiyala itihasajnayo kiyanawa. Etukota Lumbini hewat Yasodhara kenek ganai me katha kare. Ada video ini katakan, unggah kayak Yasodhara, kira patla yang inwa Siddhartha Gautama Kumarayage episode mahasi, kira tapi Siddhartha Kumarayage episode mahasi Yasodhara, Yasodhara Dewi kira nama Baddha Kacchayana, kira Bimba Kumar, ini matang Kanchana, mahanu unam pasti sama Yasodhara rahat teri mahasi kira hantu nalati, mereka honda itu terung orang ganda, kira patla nipa unggah Naraja barang karyo patel patel comment dano. Apik iyan ne weneka ke golo comment dano wenas widihe gata. Golo komat kemeti ne. Metiti ase matu ino to komat kemeti to kota sak ino. Kalo to ni kota sak ino. Golo kemeti ne. Pehe dilo ma video ki kata ki wama ita adalo no mono widihe to comment dano. Patel lara dano. Mie purwe sandhang ini pasukali ini sejarah kata. Mie di ini, kita si raja kita juru, mie nirmani dewi ini kota sa. Arwi di itu nirmani karena kota, itu nih dan tamai mie kata apa nangka. Dan batu itu kan orang yang udah pernah itu, ini kiri makar dekat kiri.